ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණ කොළ පැලස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. ඔබතුමන්ලා පුළුල් සන්ධානයක් හදනවා කියලා ආරම්භ කරා මේ මැතිවරණ පිණිපිණි තියෙද්දි. එතකොට සමගි ජන බලවේගයත් එක්ක සමගි සන්ධානයක් මෙහි කරා. ඔබතුමන්ලාගේ 6යි ආවේ, අනිත් 7 ගිනාවෙත් නැහැ. කොහොද මේක තාම පුළුල් වෙලා නැහැ. ඔව් ඒක අපි ඒක කිව්වේ එදා මම කිව්වනේ මේක බාලගිරි දෝෂය ලැබල වගේ අපි ඒ ගැන සාකච්ඡා කරමින් තිබුණා. ඒකට මුල පිරුවේ නැහැ. අපි මුල පුරලා අපි කසකාරයට එළියට බැස්සා. දැන් අපිට පේනවා අපිට තියෙන ආරංචිය අනුව ඊළඟ මාස දෙක ඇතුළතදී විරුද්ධ පක්ෂයේ විවිධ කණ්ඩායම් මේ අපේ සමගි සන්ධානයට එකතු වෙනවා. ඒ කියන්නේ සමගි ජන බලවේගයේ සමාජිකත්වයක කරගෙන නෙවෙයි, නමුත් සමගි සන්ධානයේ හැටියට එකතු වෙන්න අවශ්‍ය කරන ඒ වැඩපිළිවෙළත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. ඒ නිසා අපේ කණ්ඩායමේ 13 දෙනාගිනුත් තවත් අඩුගානේ මන්ත්‍රීවරු 3 දෙනෙක් හරි 4 දෙනෙක් හරි ජූනි මාසයේ අවසාන වෙන්න පෙර ජූනි මේ පොසොන් පෝ ඉවර වෙනවත් එක්කම වගේ අපි ආපු අඩිපාරේම එන්න අවශ්‍ය කරන කටයුතු දැන් සංවිධානයෙන් පවතිනවා. අපි විතරක් නෙමෙයි, අපේ කණ්ඩායම විතරක් නෙමෙයි, විරුද්ධ පක්ෂයට එකතු වීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඒ වගේම පොහොට්ටු වෙනුත් ජාතික මට්ටමේ පාර්ලිමේන්තුවේ ඉන්න විතරක් නෙමෙයි, නමුත් පළාත් සභා මට්ටමේ ප්‍රාදේශ සභා මට්ටමේ ඉන්න අයත් මේ වෙනකොට සාකච්ඡා කළේ. ඒ නිසා අපි ආරම්භ කළා තිබෙනවා මේ මහා සන්ධානය ගොඩනගන එක. මම කියන්නේ මේ සන්ධානය ගොඩනැගීම කියන කාරණයට සමගි ජන බලවේගයත් එක්ක අපි සන්ධානගත වීම කියන කාරණය එක්ක මම කියන්නේ ජාතික ජන බලවේගය කියන ඒ ප්‍රවාහයත් පුළුවන් නම් නැවත සාකච්ඡා වටයක් ආරම්භ කරන්න සියලු විරුද්ධ පක්ෂ ඒකරාශී කර ගැනීම සඳහා මම හිතනවා. ඒක තමයි මිනිස්සු ඉල්ලන ප්‍රමුඛතාවය කියලා. දැන් ඔබතුමා බොහොම නිර්මාණශීලී නායකයෝ දෙන්නෙක් ගැන කිව්වා. සමග ජන බලවේගයේ නායකයා ඉතාමත් නිර්මාණශීලී නායකයෙක් කිව්වා. එකම අනුර කුමාර දිසානායක මහතා පක්ෂේ වෙනස් කරපු නිර්මාණශීලී නායකයෙක් කිව්වා. දැන් මේ නිර්මාණශීලී නායකයෝ දෙන්නෙක් අහුවෙලා ඊටනිත් හොඳ සංවාදයක් කියලා ආර්ථිකය ගැන කතා කරලා හොඳ නිර්මාණාත්මක සංවාදයක් අපිට බලා ගන්න පුළුවන් නේද? ඒක මම කිව්වේ දැන් මේ නායකයන් දෙදෙනාගේ නිර්මාණශීලී භාවය වඩාත් ප්‍රායෝගික වන්නේ මේ නායකයන් දෙදෙනාම තේරුම් ගන්නට ඕනේ. ඔව් මිනිස්සු බලන් ඉන්නවා මේ නායකයන් දෙදෙනාගෙම්ම විශේෂයෙන්ම ආර්ථිකය සහ මේ රටේ සමාජ සාධාරණත්වය සහ නීති ආධිපත්‍ය යනාදී කාරණා සම්බන්ධයෙන් ඒගොල්ලෝගේ ආණ්ඩු හැදුවම වැඩපිළිවෙලකින් වාදයක්. හැබැයි ඒ වාදයෙන් කොහොමද රනිල් වික්‍රමසිංහ හලන්නේ? දැන් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕනේ විපක්ෂය බෙදන්න. එතකොට දැනුවත්ව නොදැනුවත්ව සජිත් සහ අනුර කියන දෙන්නා පමණක් නම් වාද කරන්නේ. එතකොට රනිල්ගේ උගුලේ අසු වුණා වෙනවා. මම කියන්නේ ඒ වාදෙට සජිත් ප්‍රේමදාස එන්නට ඕනේ, අනුර දිසානායක එන්නට ඕනේ. හැබැයි අපේ ප්‍රධාන හතුරා වෙච්ච රනිල් වික්‍රමසිංහත් එන්නට ඕනේ. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ ගෙජට් වෙලා ටීවී එකේ ආලින්ද වෙලා මිනිහා වයින් එකක් බිවි මේක මේ වාදේ දිහා බල හිනහන ගන්නේ නැත්තම් අන්න මගේ වැඩේ හරි කියලා. ඒ නිසා ස්ථිර වශයෙන් මේ වාදේ තියන්න හොඳයි. හැබැයි ඒ වාදෙට මම කියන්නේ රනිල් වික්‍රමසිංහ දෙනකොට එයා තමයි දැන් මේ රටේ මුදල් ඇමති. එයා තමයි වැට් එක වැඩි කරලා මේ මේ මිනිස්සු ටික ෆ්ලැට් කරලා දැම්මේ. එයා තමයි පෝරේකට වැට් එක ගැහුවේ. එයා තමයි ඉස්කෝලේ යන දරුවන්ගේ පැන්සලට පොතට වැට් එක ගැහුවේ. ඒ නිසා එයාව පැත්තකින් තියලා වාද කරලා වැඩක් වෙන්නේ නැහැ. මේ වාදේ හොඳයි. හැබැයි මේ වාදෙට රනිල් වික්‍රමසිංහවත් ගෙන්න ගන්නට ඕනේ. ඔබතුමා ගුවට අනුරුකාර දිසානායක නිර්මාණශීලී නායකයෙකුට සමගි ජන බලවේගයේ තියෙන වෙනත් මතයක් ඕනනම් මේ දවස්වල හොඳටම පහර දෙනවා. එතුමා ජනතා විමුක්ති පෙරමුණේ නිමාරක කතා කියන වේදිකාවල එතකොට ඊගාවට කාල මාස දෙකකින් විතරක් මේ විජේ වෙනවත් පක්ෂෙන් අයින් කරගත්තයි කියලා. ඉතින් එච්චර මම කිව්වේ ඒකයි. මම කිව්වේ මම විශේෂම කේ සජිත් ප්‍රේමදාස අනුසාරණයක දෙනක ඒ දෙන්නා නිර්මාණශීලී නායකයෝ. හැබැයි ඉතින් ඒ පක්ෂ දෙකෙත් ඉන්නවා විවිධ අය ප්‍රධාන හතුරා කවුද කියලා අමතක කරගත්ත. දැන් අපිට කොයි මොහොතකවත් පිළිගන්න බෑනේ කවුරු හරි මම දැක්ක ජේපි නායකයෙක් කියනවා ඒගොල්ලගේ ආණ්ඩුවක් ආපුවම පොලිසියේ බලය උසාවියේ බලයක් දෙනවා කියලා ගමේ ඉන්න ඒගොල්ලන්ගේ පාක්ෂිකයන්ට. මේක පිළිගන්න බෑනේ. උසාවියත්
උසාවියත්තියෙන් නඩුහන්න විසක්කා තමන්ගේ ආණ්ඩුවක් ඇදුවම නඩුහන්න නෙවෙයිනේ. එතකොට එහෙම කියනකොට මිනිස්සුන් හිතනවා මේ අණ්ඩු කුමාර දිසානායක මහත්තයා නෙවෙයි ජනාධිපති වෙන්න යන්නේ අර කීර්ති විජේබාහු කියන අර ඒ දවස්වල හිටපු කෙනා කියලා. හැබැයි ඉතින් ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයතුමා පාර්ශ්වයට සමහර අය අපිට ඇහෙනවා කෙනෙ දෙන්නෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වුණා වගේ වගේ කියන කතන්දර කියනවා. ඉතින් මේ දෙපැත්තම මේ නිර්මාණශීලී නායකයන් එක්ක දෙදෙනාත් එක්ක ඉන්න සමහර පිරිස් තම තමන්ගේ පැරණි අබ්බැහිකම් වලට නොදනුවත්වම ගමන් කරන බව පේන්න තිබෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මේ නායකයන් දෙදෙනා වෙනස් ආකාරයකට තමන්ගේ දේශපාලන ප්‍රවාහය නිර්මාණය කරා කියන එක තේරුම් ගන්නට ඕනේ ඒ පාක්ෂිකව. කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබිච්ච ධනවාදී ඒ ලිබරල් අන්ත දක්ෂිණාංශයකින් එළියට අවිලා තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයා. ඒක තේරුම් ගන්නට ඕනේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක පැමිණි එක්සත් ජාතික පක්ෂය අය. කොමියුනිස්ට් අන්ත සමාජවාදීන් මැදට අවිලා තිබෙනවා අනුදිශානා. ඒක තේරුම් ගන්නට ඕනේ ජනතා විමුක්ති පෙරමුණේ අන්ත අන්තවාදීන් ටික අර මේ සඳෙන් දැම්මුත් ගහලා මරනවා, හොරකම් කරාම මරනවා, ඉසි දූෂකයෝ මරනවා කියන ප්‍රතිපත්තිය ඉඳගෙන මේ අපේ ආණ්ඩුව ආපුවම අපි උසාවියේ බලය ගමට දෙනවා කියලා කියන්නේ නැතුව. ඒ නිසා මේ නායක දෙදෙනා තමන්ගේ ඉතිහාසයේ අන්තවාදී යూరు වලින් මැදට අවිලා තිබෙනවා. මේ මැදට යන එක අපි ඈත් කරනක නෙමෙයි ලං කරන එකයි කළ යුතු වන්නේ කියලා මම හිතන්නේ. යුක්තියේ මෙහෙයුම හරහා පොලිසිය විසින් යම් යම් ආකාරයේ පාතාලට සම්බන්ධ උදවිය තත්ත්වයට ගැනෙනවා. හැබැයි මට නම් හිතෙන්නේ මම මේ පොලිස්පතිතුමාට දුස් කියනවා නෙමෙයි. නමුත් මට පොලිස්පතිතුමාට කියන්න තියෙන්නේ ඔබතුමා මොන උත්සාහය ගත්තත් තාම අහුවෙන්නේ හාල් මැස්සෝ ටික විතරයි. තෝරු මෝරු අහුවෙලා නැහැ. මෝර ගෙනාවට ඉන්ද්‍රයිට්ල මෝරෙක් ගෙනල මෝර පෙන්නුවට අවසානයේ දඬුවම් ලැබෙනකොට තාම ලොකු ලොකු මෝරුන්ට තල්මසුන්ට දඬුවම් ලැබිලා නැහැ. හාල් මැස්සෝ විතර දඬුවම් ලැබිලා තිබෙන නිසා අපි පොලිස්පතිතුමාට කියන්නේ කරුණා කරලා මෝරුම් ටීවී එකේ පෙන්නලා මදි. කරුණා කරලා මෝරුන්ට දඬුවම් කරන්න, තල්මසුන්ට දඬුවම් කරන්න පාතාලේ ඉන්න. මොකද දැනට අපිට ටීවී එකේ මෝරු පෙන්නු සමහරట్లా ඉඳලා පෙන්නුවට අපිට දඬුවම් ලැබෙනවා නම් පේන්න තිබෙන්නේ හාල් මැස්සන්ට විතරයි. මදකම ඔබ මේ බුදවතු මුතුමාගේ අයිනෙක රයිදලා විරුද්ධ කොහොතේ මේ විනය පරීක්ෂණයක් කරන්න සූදානම්ක් තියෙනවා. ඔව් අපිට ඒ පිළිබඳව මේ මාධ්‍ය වලින් දැනුවත් වීම වුණා මිසක තාම අපිට ඒ පිළිබඳව ඒ අවශ්‍ය කරන පෙම් හසුන් තාම මේ පොහොට්ටුවේ පක්ෂයේ ලේකම්තුමා ඉවලා නැහැ. ඉතින් ඒ පෙම් හසුන ලැබුණු පසු එයට ප්‍රතිචාර දැක්වීම සඳහා අපි සූදානම් ඉන්නවා. හැබැයි ඇත්තටම කියනවා නම් අපි ඒ තරුණයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ තරුණයාගේ ඒ වෙලාවේ තිබිච්ච ආවේගය නිසා ඒ තරුණයාගේ හැසිරීම රටාව ඊට වඩා හොඳ වෙනවාද කියන එක වෙනම එකක්. හැබැයි ඒ තරුණයා ඒ වෙලාවේ එළිදරව නොකරන්න අපි දන්නේ නැහැ. ඒ තරුණයාගේ එළිදරව මොකද වුනේ? ඒ තරුණයා කිව්වේ මගේ නෝන ලංකාවේ කෙනෙක්. මගේ නෝනට වීසා දෙන්න බෑ කියලා කියනවා ඉන්දියාවේ කට්ටියක් ඇවිල්ලා. අපි එතකොටයි දන්නේ යකෝ ලංකාවට ඇතුළු වෙනකොට වීසා දෙන්නේ ඉන්දියාවේ. ලංකාවට මීට ඉස්සෙල්ලා ඇතුළු ඩොලර් 50යි දැන් ඒ වගේ තුන් ගුණයක් ගෙවන්න ඕනේ. ඉතින් මම හිතන්නේ කළ යුතු වන්නේ තරුණයාට දඬුවම් දෙන එක නෙවෙයි, ඒ තරුණයාට ස්තුතිවන්ත වෙන එක. මේ කරපු එළිදරව්ව පිළිබඳව ඒ තරුණයාට ස්තුතිවන්ත වෙන එක. එහෙම නැතුව ඒ තරුණයාට දඬුවම් දෙන එක නෙවෙයි. මොකද ඒ තරුණයා කියපු කතන්දරේ දැන් ආණ්ඩුව පිළිගත්තනේ. කැබිනට් මණ්ඩලෙ කිව්වා දැන් මීට පස්සේ ආපහු ඉන්දියන් කට්ටියක් නෙවෙයි වීසා දෙන්නේ, අර ඩොලර් 50මයි ගන්නෙ ආගම නිබන්ධ පාතුව කරන්න. එතකොට ඒ තරුණයාගේ තර්කය හරි ගියානේ. ඒ නිසා මේ වෙලාව අවශ්‍ය කරන්නේ ඒ තරුණයාට ස්තුතිවන්ත වෙන එක. එමුණ තරුණයා දඬුවම් කරන එක නෙවෙයි. ඇත්ත වශයෙන් මේ තරුණයා මේ පිළිබඳව කිව්වොත් මම හිතන්නේ රටත් සහ අපිත් මේ පිළිබඳව දන්නේ. ඉතින් අපි ඒ නිසා
අදින් ආරම්භ වන මේ පාර්ලිමේන්තු සතිය තුළ ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන හිතාගෙන ඉන්නවා.